නිදහස් අධ්‍යාපනය. මේ නිසා අපේ රට ලෝකයේ බැබළෙන බැබළ වූ අවස්ථා බොහෝයි. රටේ බොහෝ විද්වතුන් බිහි වූයේ මේ නිදහස් අධ්‍යාපනයට පින් සිදුවන්නටයි. නමුත් ඒ නිදහස් අධ්‍යාපනයට කණකුකා හඬන කාලයක් උදා වෙමින් තිබෙන බවට බොහෝ පාර්ශ්වයන් චෝදනා කරමින් සිටිනවා. ඊට එක් උදාහරණයක් ලෙස රජය සකස් කරමින් සිටින ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ගත හැකියි. කෙසේ වෙතත් මේ තුලින් රටට සිදුවන විනාශය සහ නිදහස් අධ්‍යාපනයට සිදුවන විනාශය මෙතෙකයි කියා නිම කරන්න බෑ. අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කරගත් කණ්ඩායමක් සම්බන්ධ කර ගනිමින් සකස් කර තිබෙන මෙම ප්‍රතිපත්ති රාමුවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සිය දැඩි අප්‍රසාදය පළ කර සිටිනවා. විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ලෙස මෙම ප්‍රතිපත්ති මාලාව ප්‍රතික්ෂේප කරනවා. අපි රජයට ආරාධනා කරනවා සාකච්ඡා මාර්ගයෙන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සියලුම පාර්ශ්වවල සහභාගීත්වයෙන් යෝජනාවලියක් ඉදිරිපත් කරන්න. මොකද අපි දන්නවා, අපි පිළිගන්නවා උසස් අධ්‍යාපනයේ විශාල ප්‍රශ්න තියෙනවා. එකක් තමයි ආචාර්යවරුන් හිඟේ. ආචාර්යවරු 12,400ක් ඉන්නවන තැනක 8,500යි කාඩ පොෂන්ස් තියෙන්නේ. ඒ 8,500 නුත් විශ්වවිද්‍යාලවල සේවය කරන්නේ 5,500කට වඩා අඩු පිරිස. ඒ කියන්නේ භාගයකට වඩා අඩු ආචාර්යවරුන්ගේ තමයි මේ විශ්වවිද්‍යාල පද්ධතිය දිව යන්නේ. ඒ වගේම ප්‍රතිපාදනවල විශාල අඩුවක් තියෙනවා. පර්යේෂණකාරවලට ලැබෙන ප්‍රතිපාදන උපකරණ නඩත්තුව ඒ වගේ විශාල ප්‍රශ්න තියෙනවා. ඊට අමතරව ශිෂ්‍යෝ ඉතා අපහසුවෙන් ගවන්නේ, ඔවුන්ගේ මහපොළ ශිෂ්‍ය ආධාර ලැබීම ඉතාමත්ම කලට වේලාවට සිදු වෙන්නේ. ඒ වගේ විශාල ප්‍රශ්න රාශිය තියෙද්දි ඒවාට ප්‍රධාන වශයෙන් උත්තර සොයන වෙනුවට විශාල වෙනස්කම් සිදු කිරීමට යාම මේ අවස්ථාවේ අපි දකින්නේ හොඳ දෙයක් හැටියට. මේ වගේ ප්‍රතිපත්තියක් හරහා පුද්ගලික අධ්‍යාපනයට විශාල වශයෙන් ඉඩ ප්‍රස්තාව සලසා දීම තුළින් අපිට හිතෙනවා මහජනතාවට, දුප්පත් ගමේ අම්මලා තාත්තලාගේ ළමයිට උසස් අධ්‍යාපන වරම් අහිමි වේදෝ කියලා ලොකු සැකයක් තියෙනවා. ඒ හින්දා තමයි අපි මේක ගැන කතා කරන්න හිතුවේ. අපිට මේ රජය යම් යම් අවස්ථාවල යම් කිසි මැදිහත් වීම, සාධනීය මැදිහත් වීම කරලා තියෙනවා. ඒක අපි නෑ කියන්නේ. මේ වගේ වැරදි මාවතක රජයේ යනකොට අපිට යුතුකමක් තියෙනවා ඒක පෙන්නලා දීලා හරි මාර්ගයට ගන්න රටක් විදියට. මේ ගිතා වැදගත් හින්දා 1931 තමයි අධ්‍යාපන ප්‍රතිපත්ති රටට හඳුන්වලා දුන්නේ. ඒ අධ්‍යාපන ප්‍රතිපත්ති මත විවිධ බලපෑම්මුවේ විවිධ තර්ජන මැද ඒ අධ්‍යාපන ප්‍රතිපත්ති අදටත් යම් ප්‍රමාණයකට හරි ආරක්ෂා වෙලා තිබෙනවා, රැකීලා තිබෙනවා. ඒක රැකගෙන තිබෙනවා මේ රටේ ප්‍රගතිශීලී ජනතාව, මේ රටේ ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාර, මේ රටේ ප්‍රගතිශීලී වෘත්තීය සමිති, ඒ වගේම මේ රටේ ප්‍රගතිශීලී ශිෂ්‍ය ව්‍යාපාරය එකතු වෙලා අරගල කරලා අදටත් යම් මට්ටමකට හරි මේ නිදහස් අධ්‍යාපනය රැකගෙන තිබෙනවා. අන්නේ ඉතුරු වෙලා තිබෙන නිදහස් අධ්‍යාපනයත් අහෝසි කරන්න තමයි නව ලිබරල් රනිල් වික්‍රමසිංහ මේක ගෙනලා තිබෙන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.